ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝම. ඉතින් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද? පාඩම් කරන්න බැරිද? පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැද්ද? ගෙදර අම්මලාගෙන් තාත්තලාගෙන් බැනුම් අහලා එපා වෙලාද? පාඩම් කරන්න පොත ගත්තම වෙන වෙන දේවල් මතක් වෙනවද? කොටින්ම ගොත් පාඩම් කරන්න කම්මැලිද? එහෙනම් ඔයා බලන්නේ හරිම channel එකේ හරිම video එක. අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරන්න. අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ කියන ප්‍රශ්න වලට નિවරදිව පිළිතුරු ලබා ගන්න. හැබැයි මම මේක මෙතන ඉඳලා කියන දෙයක් නෙවෙයි. මෙතන ඉඳලා කිව්වත් මම ආදේනවා ඔයාලගේ ගෙදර ඔයා පාඩම් කරන කාමරය බලන්න. ඉතින් එතනට ඇවිල්ලා තමයි මම ඔයාට මුල ඉඳලම step by step කොහොමද ඔයා පාඩම් කරන්නේ નિවරදිව පාඩම් කරන්නේ exam එක ඕලෙවල් නම් A9ක් A11 නම් A3ක් campus නම් A exam ඔක්කොම ජයග්‍රහණය කරන්න පළවෙනි ස්ටෙප් එක අද මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. નિවර්ධිය පාඩම් කරලා ඔයාගේ විභාග ඕනම එකක් ජයග්‍රහණය කරගැනීමේ පළවෙනි පියවර වෙන්නේ ඔයා පාඩම් කරන ස්ථානේ, ඔයා පාඩම් කරන කාමරය. ඉතින් ඒක නිසා අද මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම මම කතා කරන්නේ ඔයා පාඩම් කරන කාමරය ලස්සනට හදාගන්නේ කොහොමද? ලස්සරට කියලා කියන්නේ පාඩම් කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාට දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙලා මම ඊළඟට කරන වීඩියෝ එක එනකොට ඔයා මම මේ කියලා දුන්න විදියට ඔයාගේ කාමරේ හදලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාට ඕ ලෙවල් කරන කෙනෙක් නම් A9කුත් A level කරන කෙනෙක් නම් A3කුත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක නිසා අදම හිතට එකඟව තීරණයක් ගන්න මේ අයියා කියපු විදිහට මගේ කාමරේ ලස්සනට හදා ගන්නවා. කලින් තිබුණ මගේම විදිහට නෙවෙයි දැන් මේ විදිහට තමයි මම මගේ කාමරේ හදාගන්නේ කියලා ඒ විදිහට හදාගන්න මම මේවා ඔයාලට කියලා දෙන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රමයන් වලට අනුකූල වෙන විදිහට. ඉතින් ඒක නිසා වරදින්න හැකියාවක් නැහැ. ඔයා මේ විදිහට කරොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රතිඵලය ඔයාගේ සිහිනයට යන්න ඔයාට අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. රයිට්. එහෙනම් වැඩි වෙලා කතා කරන්න දෙයක් නැහැ. මේ තියෙන්නේ ඔයාගේ කාමරයේ උඩින් බැලුවට පස්සේ පේන විදිය. ඉතින් මේක මේ විදියට නෙවෙයි නම් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කාමරයේ ඔයාගේ තියෙන විදියට හිතා ගන්න. ඉතින් මෙතනදී ඔයා පොඩ්ඩක් සලකලා බලන ඕන කාරණා දෙකක් තියෙනවා. ඔයා තනියෙන් කාමරයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාටම කාමරයක් තියෙනවනම් මම කියන එක ඒ විදියටම පාවිච්චි කරන්න කාගින්වත් අවසර ගන්න ඕනේ නැහැ. හැබැයි ඔයා අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි අම්මලා තාත්තලාත් එක්ක ඉන්න කෙනෙක් නම් එකම කාමරේ ඔයාලට එයාගෙන් අවසර ගන්න සිද්ධ වෙනවා. ඔයාට මේ කාමරේ අලුතින්ම හදා ගන්න ඕනේ නම් හරි ඒක ඔයා කරගන්න වග බලා ගන්න. ඉතින් මම මේ විදිහට කාමරයක සැකස්ම ඇඳගෙන තියන උඩින් බැලුවම පේන විදිය මේකෙන් මම කියලා දෙන දේවල් ඔයාගේ කාමරයට ඔයා ආදේශ කර ගන්න ඕන. පළවෙනිම පියවර වෙන්නේ කාමරේ හදා ගන්නකොට ඔයාගේ කාමරේ තියෙන දැනට තියෙන බඩු ඔක්කෝම එළියට දාන්න ඕන. එතකොට සමහර ඇඳ යට තියෙනවා ඇති වංගෙඩි කුළු මිටි ඔයාගේ ස්කූල් යුනිෆෝම් පවා මේ වෙලාවේ ඇඳ යට තියනවා වෙන්න පුළුවන්. මේ ඔක්කෝම අරගෙන ගිහලා එළියට දාන්න. සියල්ලම කොටින්ම කියනවා නම් එක වචනයෙන් කිව්වොත් සියල්ලම කාමරෙන් එළියට දාන්න මොහොතකට. මොහොතකට කියන්නේ හොරා කිහිපයකට, පැය කිහිපයකට විතරයි. ඉතින් බැනුම් අහන්න එපා ගෙදරින් එළියට දාලා ආයි තිබිච්ච විදිහටවත් තියාගන්න බැරි වුණොත්. ඒක නිසා මේ වැඩේ කරනවා නම් ඔයාලට ටිකක් වෙලාවක් යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන පොඩි කැපකිරීමක් කරන්න වෙනවනේ. එහෙම කැපකිරීම නොකර A level pass වෙච්ච, O level pass වෙච්ච campus කියපු කෙනෙක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම කැප කරන්න වෙනවා. ඉතින් ඒ නිසා කාලේ කැප කරන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා මුලින්ම මම කරන්න ඕන කාමරේ තියෙන ඔක්කොම ටික මේ ඇඳන් මෙට්ට කොට්ට ඔය ඔක්කොම ටික එළියට දාන්න. පළවෙනි පියවර. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට හොදන්න පුළුවන් නම් හොදන්න කාමරේ මකුණු දැල් තියනවනම් මකුණු දැල් සම්පූර්ණයෙන්ම කඩන්න. දැන් හිතෙන් මවා ගන්න මම මේ කියන කාමරේ ඔයාගේ කාමරේම කියලා. හරිද? හරිද? ඊට පස්සේ දැන් මකුණු දැල් කඩලා කාමරේ අත්තු පතු ගාලා හොදලා හොදන්න පුළුවන් නම් හොදන්න. තින්ත ගන්න කියලා කියන්නේ නැහැ. තින්ත එකක් ගෙදර ගෙනලා තියෙනවා නම් ගෑවට ප්‍රශ්නයක් නැහැ. එතකොට කාමරය ලස්සන වෙනවා තවත්. ඉතින් තින්ත ගන්නවා නම් ගෙදරක පාඩම් කරන කාමරේක ගන්න ඕනේ අනිවාර්යයෙන්ම තනි පාටක්. ඉතින් ගොඩක් වෙලාවට ලා කොළ පාට හෝ සුදු පාට ගෑවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. කාමරේට වෙන පාට නම් ගන්න එපා. සුදු තියන්න. එහෙම නැත්නම් ලා කොළ පාට ගන්න. එහෙම නැත්නම් දැනට පාටක් ගාලා තියෙනවා නම් ගෙදර තින්තත් නැත්නම් මේ බය වෙන්න එපා. තිබුණ පාටම තියාගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් ඔන්න ඔයාගේ කාමරේ මූලිකම වැඩ ටික ඉවරයි. මොනවාද? කාමරේ තිබිච්ච බඩු ඔක්කොම ටික එළියට දාලා ඉවරයි. ගෙදර අයගෙත් අවසර ඇතුව. හරි. ඊට පස්සේ ඔන්න දැන් මම ඔයාට කියලා දෙනවා කාමරේ කොහොමද හදා ගන්න ඕන කියලා. හැබැයි මම කලින් කීපයකට දෙයක් එකතු කරන්න ඕන. හිතන්න ඔයාලගේ ඔයා පාඩම් කරන කාමරේ තියෙන ලොකු අල්මාරියක් එක උස්සන්න දසමාධියෝ දෙකකින් එක්කෙනෙක්වත් ඕන. එහෙම ඒවා තියෙනවා නම් ඒක පොඩ්ඩක් ෂේප් එකේ තියන්න. අනිත් අරන් යන්න පුළුවන් දේවල් ඔක්කොම එළියට දාන්න. හරි. ඇයි මම එහෙම දාන්නේ කියලා මම තා චුට්ටකින් කියලා දෙන්නම්. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. හරි. දැන් පළවෙනි ස්ටෙප් එක විදිහට තියෙන ඔයා කාමරේ හදා ගන්න එකනේ. දැන්
මුලින්ම ඔයා මේසෙ තමයි ගන්න ඕනේ ඇතුළට. මේසෙ ගන්න මේසෙ අරන් තියන්න ඕනේ කොහෙද? මේසෙ අරන් තියන්න ඕන නම් කිමල්ලි මෙන්න මෙතන ජනේලයක් තියෙනවා නම් ඔයාගේ කාමරේ කොහේ හරි ජනේලයක් තියෙනවා නම් ජනේලයට ළඟම මේසෙ තියාගන්න වග බලාගන්න. හැබැයි මේ ජනේලයට ඉස්සරහම ඒ කියන්නේ මම මෙහෙම ඉන්නවා නම් ජනේලයේ ඉස්සරහම තියාගන්නත් එපා. ඒක පොඩි බාධාවක් වෙනවා. ඒක නිසා මම මෙහෙම ඉන්නවා නම් මෙන්න මේ විදිහට ඉන්නවා නම් ජනේලයේ ඒ ළඟින් මේ හැ පැත්තෙන් තියෙන විදිහට මේසෙ තියාගන්න. මේසෙ සහ පුටුව. හරි. හැබැයි ජනේලෙන් එහා පැත්තේ වාහන යනවා නම් ඒ කියන්නේ පාරක් තියෙනවා නම් හරි මොනවා හරි මූ වෙන දේවල් හෙලවෙන දේවල් තියෙනවා නම් ගස්කොළ තිබ්බට ප්‍රශ්නයක් නෑ. ගස්කොළ කොහොමත් හෙලවෙන්න එපයි. එහෙම නැතුව අර වාහන හරි මිනිස්සු ගැවසෙනවා නම් ඒ හරියක මේසයක් තියාගන්න එපා. අනිවාර්යයෙන්ම ජනේලයක් තිබුණත් ඒ වගේ තැනක නම් මේසයක් තියාගන්න එපා. එහෙම නැත්නම් වෙන පැත්තකට මේසෙ අරන් යන්න. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක්ම හොඳයි. මෙහෙම ජනේලෙ ඇරියට පස්සේ හොඳට වාතාශ්‍රයනවා නම් හුළඟ එනවා නම් ඇරියට පස්සේ ගස් කොළම් කුඹුරක් වෙල්ලෑයක් එහෙම නැත්නම් කැලයක් හරි මොනවා හරි තාප්පයක් හරි අඩුම තරමේ පේනවා නම් එහෙම තැනක මේසයක් තියාගන්න. එතන තමයි සුපිරිම තැන ඔයාට පාඩම් කරන්න. හරි. දැන් ඔන්න මේසේ තිව්වා. මේසේ ළඟම අපි තියන මොකද්ද? පුටුවක්. මේ පුටුවේ ඇඳ හරියට අංශ 90ක් වෙන්න ඕන ගණිතයෙන් කියනවා නම් එහෙම වුණොත් තමයි ඔයාට පාඩම් කරන දේවල් හොඳටම එතන පාඩම් කරන්න හිතන විදිහට ඉඳගෙනවත් ඉන්න හිතෙන්නේ පාඩම් කරේ නැතත්. හරි. දැන් ඔන්න මේසේ මම තිව්වා. දැන් මේසේ අනිවාර්යයෙන්ම මේසට රෙද්දක් දාන්න ඕනේ. මෙස්සට රෙද්දක් දානකොට පොලිතින් හරි ඉටිරෙදි වගේ වගේ දාන්න එපා. මොකද සමහරලාට දාඩිය දාන අවස්ථාවේදී මෙහෙම කරලා අත ගන්නකොට මේස රෙද්දත් අතත් එක්ක එන්න පුළුවන්. එතකොට ශුද්ධ සිංහලයේ වචන මතක් වෙන්න පවා පුළුවන් හැකියාවක් තියෙනවා. ගැහණු පීරිමිදේ පාර්ශවයට මේ තින් ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. ඔයා පුළුවන් නම් ටිකක් ඝනකම රෙද්දක් දාගන්න. හැබැයි දාන රෙද්ද තනි පාට රෙද්දක් වෙන්න ඕන. එහෙම රෙද්දක් නැත්තම් දැම්මට ප්‍රශ්න නැහැ. තියෙනවා නම් දාන්න තනි පාට රෙද්දක්. සුදු හරි කළු හරි තනි පාටක රෙද්දක් දාගන්න මේ සෙට රෙද්දක්. හොඳද? හරි. දැන් ඔන්න රෙද්දක් දාලා තියෙන හොඳට මවා ගන්න. මේ මම දැන් කියන දේවල් මේවා නම් ගිමල්ලි කරොත් අනිවාර්යයෙන්ම ඒ නමයකට යනවා ඔයා ෂුවර්. හරිද? එතකොට මේ මේවා අපි කරපු දේවල් තමයි කියන්නේ. සහ යාළුව කරලා අත්දැකීම් සහිතව සාක්ෂි සහිතව තමයි කියන්නේ මනෝවිද්‍යාවත් එකතු කරලා. හරි. දැන් ඔන්න මේසේ තියෙන දැන් මේසේ මොනවද තියන්න ඕන? මේසේ මොනවද තියන්න ඕන? මේසේ මුකුත් තියන්න එපා. හරිද? මේසෙ මුකුත් තියන්න එපා. පොඩක් ඉන්න හොව් හොව් පොඩක් ඉන්න මේසෙ මුකුත් දැනට තියන්න එපා. එතකොට දැන් මේසෙ මුකුත් තියන්නේ නැත්තම් ඔයාලට ප්‍රශ්නයක් ඇති. දැන් මේ ඇයි මේසයක් මට මුකටද කියලා. හරි. මම මේක තව චුට්ටෙන් කියන්නම්. මේසයක් තියෙනවනේ. දැන් මේසයක් ඔයාලට තියෙනවා. ඒක තියෙන්නේ පාඩම් කරන්න. ඒක තියෙන්නේ පොත් තියන්න නෙවෙයි. එතකොට ඔයා පොත් තියනවා නම් කොහෙද තියන්න ඕන? පොත් තියනවා නම් ගිමල්ලි ඔයා මෙන්න මේ විදිහට ලී දෙකක් දෙපැත්තෙන් තියලා රාක්කයක් හදාගන්න පොත් තියන්න විතරක්. තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කබඩ් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්න පොත් තියන්න. ඒකෙදි ඔයා පිළිවෙලට තියන්න මොනවද? අපි හිතමු මෙන්න මේ වගේ තැනක කියලා. මෙන්න මේ වගේ තැනක ඔයාගේ ස්කූල් පොත්, ටියුෂන් ක්ලාස් යනවා නම් ඒ වගේ පොත්, ඊට පස්සේ දහම් පාසල් යනවා නම් ඒ වගේ පොත්, නවකතා හරි කෙටි කතා හරි රචනා මොනවා හරි පොත් තියෙනවා නම් ඒවා, ඊට පස්සේ ආගමික පොත්, ඔය වගේ එක එක නානා ප්‍රවිධිය පොත් ටික එක එක කාණ්ඩ කරලා මේ ලස්සනට රාක්කේ පිළිවෙලට තියන්න ලස්සනට. හරිද? රයිට්. දැන් එතකොට කටුවැඩ කොළත් එතරම් තියාගන්න. එතකොට ඔයා පාඩම් කරන වෙලාවට පුටුවේ වාඩි වුණා. අදාළ පොතයි ඒ අවශ්‍ය කටුවැඩ කොළයි පෑනයි අරගෙන මෙතනට ගියා. වාඩි වුණා. ලස්සනට පාඩම් කරනවා. පේන්නේ ජනේලේ ඇරියට පස්සේ දවල් කාලේ නම් හුළඟ එනවා, එළිය එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තේ ගස් කොළන් තියෙන ලස්සනට පාඩම් කරන වපසරිය වටපිටාව ලස්සනට හැදිලා තියෙන්නේ. ඔයා ඊළඟට කරන්න ඕනේ තමයි ඔයා අදහන ආගමක් තියෙනවා නම් ඒ අදහන ආගමට අදාළ රූපයක් ඔයා ඉන්න කාමරයේ මේසෙට ඉස්සරහින් උඩින් අලවලා තියාගන්න. වෙසක් කාඩ් එකක් බුදු දහම නම් වෙසක් කාඩ් එකක් වුණත් ගැටලුවක් නැහැ. බුදු පිළිමයක් නැත්තම්. හරි. ඒ විදිහට තියාගෙන ඉන්නවා. එතකොට දැන් ඔයාට පාඩම් කරන්න වාඩි වෙන්න ගියාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බාහිර බලපෑම් මුකුත් නැහැ. එතකොට ඔයාට දැනෙන එක සුවඳක් තියෙනවා. ඒ තමයි හඳුන් කූරුවක්. බුදු ධර්මයේ බුදු දහම අදහනවා නම් ඔයා බුදු පිළිමේ ළඟ හඳුන් කූරක් ගහලා තියෙනවා. ඒකෙන් එන සුවඳ ඔයාට දැනෙනවා. හරිද? දැන් ඔයා මෙනෙහි කරන්න මම දැන් මේ කියන්න යන දේ. හරි. මෙන්න මෙතන දැන් ලස්සනට හදාගත්තා. ඒත් එක්කම මම දැන් මේ කියන්නම් ඔයාලට මේ මේසේ මේ කාමරේ හදාගන්න විදිහ තමයි කියන්නේ. හොඳට අහගෙන ඉන්න. රයිට්. දැන් මේ හරි ඔක්කොම හරිනේ. තව දේවල් පොඩ්ඩක් ඇඩ් කරන්න තියෙනවා. තව චුට්ටකින් මම කියන්නම්. දැන් තමයි හොඳම කොටස ඉන්නේ. දැන් ඔයා ඇඳ කොහෙද තියන්නේ? ඇඳ තියන්න ඕන. ඔයා පාඩම් කරන්න මෙන්න මේ පැත්ත හැරිලා නම් අංශක 180 පිටපස්සෙන් තමයි ඇඳ තියන්න ඕන. හැබැයි ඇඳ තියන්න ඕනම නම් විතරයි. මම නම් කියන්නේ ඇඳක් පාඩම් කරන කාමරයකට අත්‍යවශ්‍ය නැහැ කියලා. එතකොට මෙතන මෙන්න මේ පැත්තේ නම් පාඩම් කරන්නේ මේ පැත්තේ තමයි ඇඳ තියන්න ඕන. හරිනේ. එතකොට දැන් ඇඳ ගෙනලා මේ පැත්තෙන් තියෙනවා අංශක 180 හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවට. එතකොට මම නම් පාඩම් කරන මම 10 වසරේ ඉඳලා තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. පාඩම් කරන්න ඕන කියලා හිතිලා. ඉතින් මේ එදා ඉඳලා මම අද වෙනකම් මගේ කාමරේ පාඩම් කරන තැන
කියන්නේ ඒ කාමරේ ඇඳක් නැත. මොකද මගේ වැඩට ඇඳ කියන එක මගේ ජීවිතයේ එක කොටසක් නෙවෙයි. අත්‍යවශ්‍ය කොටසක් නෙවෙයි. ඒ කියන්නේ ඇඳක් අවශ්‍ය වෙන්නේ මට නිදා ගන්නනේ. ඉතින් මට මං වෙනුවෙන් කොහේ හරි ගෙදර ඇඳක් තියෙනවා. මම එතන ගිහලා නිදා ගන්නවා. ඉතින් මගේ කාමරයට පාඩම් කරන කාමරයට මට ඇඳක් අවශ්‍ය නැහැ. මොකද පාඩම් කරන්න එකේ ඇඳක් තියෙන එකේ වෙනසක් තියෙනවා. ඒකෙන් කරන කාර්යයන් දෙකක්. ඒක නිසා ඇඳක් ගේන්න නැති වෙන්නම කාමරයට ඔයා වග බලා ගන්න. හැබැයි ඇඳක් ඇඳ තියන්න වෙන තැනක් ඇත්තෙම නැත්තම් ගෙනල්ලා මෙන්න මේ පැත්තේ තියාගන්න කිසිම ගැටලුවක් නැහැ. Right. කිසිම ගැටලුවක් නැහැ කියන්නේ ගැටලුවක් නැත්තෙමත් නැහැ. ගැටලුවක් තියෙනවා. ඔය ඒක තමයි ඔයාට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඔයාව පාඩම් කරන්න එපා කියන ලොකුම සාධකය තමයි මෙන්න මේ ඇඳයි කොට්ටේ මෙට්ටේ. ඒක නිසා ඒක පොඩ්ඩක් වග බලා ගන්න. Right. හැබැයි අර ඇඳ යට කලින් තිබුණ වංගෙඩි, කුළු, මිටි, ස්කූල් යුනිෆෝම්, තව සපත්තු මේවා නම් ඔන්න දැන් ගේන්න තහනම් ඒව ඔක්කොම ඔයා ගිහිල්ලා අම්මගේ කාමරේ හරි තාත්තගේ කාමරේ හරි ගබඩාවේ හරි නැත්නම් අල්ලපු ගෙදරට හරි දෙන්න කිසිම ගැටලුවක් නැහැ ඒව ටික. එතකොට දැන් ඇඳයට බැලුවම මොකුත් තියෙන්න බෑ. හොඳ දැන් ඔක්කොම පිරිසිදු කරලා ලස්සනට හදලානේ තියෙන්නේ. එතකොට දැන් ටයිල් අල්ලන්න සිවිලින් ගහන්න එහෙම ලෑස්ති වෙන්න එපා. එහෙම ගහලා තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒ විදියට තිය ඒව ගැටලුවක් නැහැ. හරි. දැන් මේ පැත්තේ තියෙනවා මම ට්‍රැවල් ට්‍රැක් එක රෙදි අල්ලන්න ඒව පිළිවෙලට ලස්සනට මේ පැත්තේ තියෙනවා. එතකොට ඒ පැත්තේ රෙදි ටික තියෙනවා. තව අල්මාරියක් මොකක් හරි තියෙනව නම් ඒකත් ඔය හරි තියාගන්න. ඒව මේව පැත්තට අල්ල ගන්නවත් එපා. ඔයාට වාඩි වුණාට පස්සේ ඒව පේන්න බෑ. ඒවා ඔයාට බාධාවක්. හරිද? දැන් මේ ටික ලස්සනට තියෙනවා. මේ පැත්තේ පොත් රාක්කේ තියෙනවා. මේ පැත්තේ මේසේ තියෙනවා. ඊළඟට ඔයා කරන්න ඕනේ මේ හරිය ඔයා පොඩි අයිස්ක්‍රීම් හරි මොකක් හරි කප් එකක් තියාගන්න. ඒ කප් එකට දාන්න ඕන නම් ගිය මල්ලි මොනවද දන්නවද? ඔයා ලියලා දාන ඉතුරු වෙන පෑන් ටික ඒකට දාන්න ඕනේ. එතකොට දවසින් දවස ඒක පිරෙනවා ඔයාට පේනවා. එතකොට ඒක කාලයත් එක්ක පෑන් ගොඩක් වැඩි වෙනකොට ඔයාට තීරණ මම තව තව ඉක්මනට දවසකට එක පෑනක් දවස් දෙකකට එක පෑනක් හරි මේ බකට් එකට දාන්න ඔයාට හිතෙනවා. ඉතින් ඒක නිසා මේ බකට් එකක් මේන්ටේන් කරන්න දිගටම ඉතුරු වෙන පෑන්, ඒ කියන්නේ ලියලා ඉවර වෙන පෑන් ඔක්කොම ඒකට දාන්න විසි කරන්න යන්න එපා. ඒ ටික ඔක්කොම තියාගන්න විභාගය අවසන් වෙනතුරුම. ඒ වගේම කටුවඩ කොළත් වෙනම මොකක් හරි පෙට්ටියක් වගේ එකක් එකතු කරලා කාඩ්බෝඩ් පෙට්ටියකට එකතු කරලා තියාගන්න. ඒවා ගිනි තියන්න යන්න එපා. ඒකත් මතක තියාගන්න. ඒවත් ඒවා ගොඩ ගැහෙන්න ඔයාටම හිතෙනවා මම වැඩ කරලා ගොඩක් වැඩ කරලා තියෙන ගොඩක්. ඒ කියන්නේ විභාගයට කලින් දවසේ සමහර වෙලාවට ගොඩක් අයට බය හිතෙනවා. ඉතින් ඒ බය නැති කරගන්න පෑන් සෙට් එකයි කටුවැඩ සෙට් එකයි ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් මම උසස් පෙළ විභාගයට යන්න පළවෙනි දවසේ මං කාමරේ ගිහිල්ලා පොඩ්ඩක් ආයෙත් පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මං කරපු කටුවැඩ ගොඩ මගේ උසට වඩා තව අඩි දෙකක් විතර උසයි. හොඳද? මං මගේ උසට වඩා තව අඩි දෙකක් විතර උසයි මම කරපු කටුවැඩ කොළ විතරක්. උසස් පෙළදී ආ සාමාන්‍ය පෙළදී නැහැ. ඉතින් ඒ වගේ ඒකම මට ප්‍රමාණවත් වුණා බය නැතු මම මෙච්චරක් වැඩ කරලා තියෙන අවුරුදු දෙකහමාර පුරාවටම. ඉතින් ඒක මාට මාර විදිහට දැනුණා. ඉතින් ඒක නිසා තමයි ගිහිල්ලා හොඳට එක්සෑම් එක කරන්න හැකියාවක් ලැබුණේ. රයිට්. දැන් ඔයාගේ කාමරේට මේ පැත්තෙන් ඇවිල්ලා වාඩි වෙනවා මේසේ තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න දැන් ඔයා දැන් පාඩම් කරන දේවල් මම ඔයාලට නිතරම කියනවා බිත්තියේ කොළ ගහලා අලව ගන්න කියලා. ඉතින් ඒක මෙහෙම කරන්න පුළුවන්. පුළුවන් අය විතරක් මෙහෙම කරන්න නැත්නම් මම මේ කියන විදිහටම කරන්න අවශ්‍ය නැහැ. රිජි ෆෝම් එකක් ගන්න බිත්තියට ඇන ගහලා ඒක සෙට් කරගන්න. ඊට පස්සේ ඇල්පෙනිති හැරි මොන හරි අරගෙන A4 කොළවල ඔයාට අමතක වෙන දේවල් සූත්‍ර, කවි, ගාථා ඊට පස්සේ උදාහරණ වගේ දේවල් ඔක්කොම ඒ වගේ ලියලා ඔක්කොම කියන්නේ වැදගත් දේවල් නිතරම අමතක වෙන්න ට්‍රයි කරන දේවල් පැටලෙන දේවල් ලියලා බිත්තියේ මේ අපි දැන් ගහපු රිජ් ෆෝම් එකේ ඇල්පිනිති වලින් ගහන්න. එතකොට දැන් සති අධ්‍යයයක් යනකොට සමහර දේවල් ඔයාලට මතක හිටි. ඒ කොළ ගලවලා පැත්තකින් තියන්න වෙනම ෆයිල් එකකට දාලා තියාගන්න ඒවා. එතකොට අද නම් මේ වැඩේ කරන්න පටන් ගත්තේ ඔයා අද ඉඳලා සති දෙකක් තුනක් යනකොට ඒ කොළේ අයින් කරන විදිහට ඒකේ තියෙන දේවල් ඔයා ඉගෙන ගන්න මතක තියාගන්න. එහෙම නැත්නම් ඒකම අවුරුද්දක් විතර තියෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ඔයා ඉස්සරහා ඒක තිබිලත් ඔයාට මතක හිටින්නේ නැහැ කියන්නේ ඔයා ඒක තියා බලලා නැහැ කියන එක. ඉතින් එහෙම කරන්න එපා. අඩුම තරමේ මාසයක දෙකකට සැරයක්වත් ඒ කොල ටික අයින් කරන්න මතක තියාගන්න කියන්නේ මේ ඒක ඒ විදිහට මේන්ටේන් කරන්න. එතකොට ඔයාට පුළුවන් අලුත් දේවල් නිතරම ඔයාට අමතක වෙන දේවල් ඉස්සරහා ගහලා තියාගන්න. ඉතින් වැදගත් දේ තමයි දැන් කියන්නේ ඔයා පාඩම් කරන මේසේ ඉස්සරහා බිත්තියේ ඔයා වගන්ති දෙකක් ගහ ගන්න ඕනේ. වගන්ති දෙකක්. ඒ වගන්ති දෙක ඔයා ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ගහ ගන්න ඕන නම් එහෙමයි. තමන්ගේ අකුරෙන්ම ලියලා දිග පටියක් විදිහට අලව ගන්නවා නම් එහෙමයි. ඒක ගලවන්න එපා එක්සෑම් ඉවර වෙනකම්. ඒ වගන්ති දෙක තමයි ඔබ පමාවන සෑම මොහොතකම තවකෙකු විසින් ඔබ පසුකර යනු ඇත.
ඔබ ප්‍රමාද වෙන්න ඔයා පාඩම් කරන්නේ නැති වෙන්න ඔයාගේ යාළුවෝ ඔයාගේ පන්තිවලදී ඔයත් එක්කම එකට හිටපු ඔයාගේ බොක්කේ ෆිට් එකවල් විදියට ඔයා සලකපු යාළුවෝ සෙට් එක ඔයාව පහු කරගෙන යනවා. ඒ සෙට් එක විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න ඔයාගේ වයසේ ඔක්කොම ඔයාව පහු කරගෙන යනවා ජීවිත කියන සටනේ ඒ තමන්ගේ සිහිනේ ඉලක්කය සැබෑ කරගන්න. ඉතින් ඔයා ප්‍රමාද වෙනවද ඒක දිහා බල බලත් පාඩම් නොකර ඉන්නවද කියන එක ඔයා තීරණය කරන්න. ඒක තමයි මගේ පළවෙනි වගන්තිය. දෙවෙනි වගන්තියට වඩා පවර්ෆුල් ඒ තමයි ඔයාට හීනයක් තියෙනවා නම් ඒ හීනය පොඩ්ඩක් මෙනෙහි කරගන්න. ඔයා කවුද වෙන්නේ අනාගතේ කියලා. ඒ හීනය මෙතනට දාන්න. එහෙම නැත්නම් මේ විදිහට කියන්න. ඔබ පමාවන සෑම මොහොතකම ඔබේ සිහිනයන් සියල්ල බොඳ වී යනු ඇත. ඔයාට සිහිනයක් තියෙනවා නම් ඒක මෙන්න මේ විදිහට දාගන්න. ඔබ පමාවන සෑම මොහොතකම ඔබේ හිස්තැනක් සිහිනය බොඳ වී යනු ඇත. වෛද්‍යවරයෙක් නම් ඔබ පමාවන සෑම මොහොතකම ඔබේ වෛද්‍ය සිහිනේ බොඳ වී යනු ඇත. ඔබේ ඉංජිනේරු සිහිනේ බොඳ වී යනු ඇත. ඔබේ නීතිඥ සිහිනේ බොඳ වී යනු ඇත. ඔබේ නිවේදක සිහිනේ බොඳ වී යනු ඇත. ඔබේ ගුරුවරයෙකු බවට පත්වීමේ සිහිනය බොඳ වී යනු ඇත. මේක දුන්නාට පස්සේ ඔයා පරක්කු වෙනවද තව ටිකක්? ඔයාගේ හීනේ අස්පනා පිටම බොඳ වී යන්න දෙනවද? ඔයා හිතලා බලන්න තවදුරටත් ඔයා ඒ විදිහට වැඩ කරනවද? කලින් විදිහට කාලය නාස්ති කරනවද? ෆෝන් එක අතට ගත්තම සෝෂල් මීඩියා යනවද? ගේම් ගහනවද? සින්දු අහනවද? සින්දු වල මියුසික් වීඩියෝස් බලනවද? ගොසිප් බලනවද? වීඩියෝස් අහනවද? එහෙම නැත්තම් යාළුවොත් එක්ක චැට් කර කර ඉන්නවද කියලා ඔයාම කල්පනා කරලා බලන්න නංගී මල්ලියේ. ඔයා විසින්ම තමයි ඔයා වල කපාගෙන තින්නේ මේ අද මොහොත අද ඉන්න තැන දක්වා වල කපාගෙන තින්නේ ඔයා. ඉතින් මම මේ සූදානම් වෙන්නේ වල උඩ ඉඳලා එන්න නංගී මල්ලි උඩට ඔය ඇතුලේ ඉන්න ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා අපි පෙන්නමු අපේ ශක්තිය අපටක් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ අද වීඩියෝ එකේ එකම අරමුණ. පළවෙනි ස්ටෙප් එක විදිහට මම ඔයාලට අද කියලා දෙන්නේ කාමරේ ලස්සනට හදාගන්න, පාඩම් කරන්න කාමරයට එන්න හිතන විදිහට ලස්සනට හදාගන්න, කාමරයේ සුවඳවත් විදිහට හදාගන්න, ලස්සනට පර්ෆියුම් එකක් ගහන්න පුළුවන් නම් ගහන්න, හඳුන් කුරු පත්තු කරන්න හඳුන් කුරු පත්තු කරලා කාමරේ සුවඳ කරන්න. කාමරයට කොටින්ම ගියොත් පාඩම් කරන්න නැතත් කාමරයට ඇවිල්ලා මෙන්න මේ පුටුවේ වාඩි වෙලා මෙන්න මේ මේසේ අත් දෙක තියාගෙන ජනේලෙන් එහා පැත්තේ වෙන ගස් කොළන් වල සෙලවීම පවා බලන් ඉන්න පුළුවන් විදිහට ඔයාගේ කාමරේ ලස්සනට හදාගන්න. ගොඩාක් දේවල් එකතු කරගන්න එපා කාමරේට. දැන් පේනවනේ කාමරේ කොච්චර හිදස් තියනවද කියලා. මේ හිදස් කියලා කියන්නම් ගිමල්ලි ඔයාගේ හිත වගේ හිදස් තිබුණොත් තමයි අලුත් දෙයකට ඔයාගේ හිතට ගිහිල්ලා ඒක යටි හිතේ තැම්පත් කරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් දැන් මම කියන්න ලංකාවේ ඉන්න නංගිලා මල්ලා කරන ගොන් තක තීරු වැඩ කිහිපයක්. හරිද? ඒකෙන් පළවෙනිම එක තමයි දැන් සමහරලාට මම කියනවනේ ඔයාගේ සිහිනේ අර විදියට ඔයාගේ ඔයාට පේන සලස්වන්න කියලා. හරිද? ඉතින් ඕක කිව්වට පස්සේ එක කොටසක් ගහන බිත්තිය මෙහෙම I can get A9. සිංහලෙන් කිව්වොත් මට A9ක් ගන්න පුළුවන් කියලා ලොකු පොල් ගෙඩියක් උරෙන් ගහන ගන්නවා බිත්තිය පුරාවටම. කනගාටුව මොකද්ද දන්නවද? දැන් ඒ විත්‍ය පුරාවටම ගහන එකේ වෙන ගාතාවක් ගහුවනම් අඩුමතරමේ ගාතා විභාගයට හරි අහලා ලකුණක් හරි හම්බ වෙනවා. අරක ලොකු පොල් ගෙඩි සයිස් එකෙන් ගහනවා මට A9ක් ගන්න පුළුවන්. I can get A9. තවත් කට්ටියක් ඉන්නවා එහෙම ලියන්නෙත් නෑ. A අකුරු 9ක්, A අකුරක් මෙච්චරක් විතර ඇති. A අකුරු 9ක් විත්‍ය පුරාවටම ෆොටෝ කොපි කරලා අලවගෙන මම දැකලා තියෙනවා එහෙමයි. ඕකත් නෙමෙයි හොඳම කතාව. සමහරලාට මම කියනවනේ ඔයාගේ අනාගතයේ ඔයා වෙන්න බලාපොරොත්තු වෙන කෙනා මෙනෙහි කරන්න නිතරම කියලා. ඉතින් සමහර අවස්ථාවලදී මෙහෙම කරනවා. හොඳම සිතුවීම. දැන් පාඩම් කරන්න මෙතන වාඩි වෙලා බිත්තියේ ගහගන්නවා. අපි හිතමු ඔයා වෛද්‍යවරයෙක් වෙන්න කැමති කියලා. ඉන්ටර්නෙට් එකෙන් ડોක්ටර් කෙනෙක්ගේ ෆොටෝ එකක් අරගෙන වේදනාලාවකුත් ලොකුවට දාලා මෙන්න මෙතන ලොකුවට ලොකු පින්තූරයක් කලර් ෆොටෝ එකක් ලොකුවට ෆ්‍රාමු කරලා එල්ලගෙන ඉන්නවා පාඩම් කරන තැන ඉස්සර. ඉංජිනේර කෙනෙක් නම් ඉංජිනේරු තොප්පිය දාගෙන ඔන්න මේ මෙහෙම කරන් ඉන්න ලස්සනට. එතකොට මම මේ දැකලා තියෙන දේවල් තමයි කියන්නේ. එතකොට දැන් ඒ ෆොටෝ එකේ ඉන්නේ වෛද්‍යවරයා හරි ඉංජිනේරුවරයා හරි පුංචි කාලේ ඉඳලා කට්ට කාලා දුක් විඳලා පාඩම් කරලා එළි වෙනකම් පාඩම් කරලා විභාග පාස් වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඒ විභාගත් පාස් වෙලා වෛද්‍යවරයෙක් වෙනවා ඉංජිනේරුවරයෙක් වෙනවා. හරිද? අපි මොකද කරන්නේ? අපි ඌගේ දිහා බලාගෙන ඉන්නවා මුළු අවුරුදු දෙක පුරා.
එයා දුක් විඳලා ඉංජිනේර කෙනෙක් ડોක්ටර් කෙනෙක් වුණා. අපි ඒ පින්තූරේ බිත්තිය දිහා බලාගෙන අපි උදිහා බලන් ඉන්නවා. හරිද? ඔන්න ඕක තමයි අපේ සිස්ටම් එක. අපි හිතන් ඉන්නේ එයා දිහා බලන් හිටියන් පස්සේ අපිත් එතනට යයි කියලා. ඉතින් අපි එතනට යන්න නම් එයා දිහා බලන් ඉඳලා හරියනවද? නෑ. එයා දිහා බලන් ඉඳලා හරියන්නේ නෑ. එයා ගියපු මාර්ගය අපි අනුගමනය කරන්න ඕනේ. අන්න ඒක තමයි ඔයා ෆලෝ කරන ඕනේ. නැත්නම් ඒක දිහා තමයි ඔයා බලන් ඉන්න ඕන. එහෙම නැත්නම් එයාගේ රූපයේ දිහාවත්, වෛද්‍යවරයෙක් නම් වේදනාලාව දිහාවත්, ඉංජිනේරුවෙක් නම් අර සුදු පාට තොප්පිය දිහාවත් නෙවෙයි බලන් ඉන්න ඕන නම් ගී මල්ලියේ. ඔයා ඒ අයව ෆලෝ කරන්න පුරුදු වෙන්න ඕන. හරිද? එයාලා කොහොමද ඒ තැනට ගියේ කියන එක තමයි මතක තියාගෙන ඒ විදියට තමයි ෆලෝ කරන්න ඕනේ. මතක තියාගන්න. ඔයාට පුළුවන් නම් ඒ පින්තූරය ඔයාගේ හදවතේ යටිහිතේ කොටා ගන්න. මට ඒ නමයක් ගන්න පුළුවන්. I can get A9. I can get A3s. 3As. එහෙම නැත්නම් මම වෛද්‍යවරයෙක් වෙනවා, මම ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා යටිහිතේ රූපයක් එක්කම තැම්පත් කරගත්තනම් කවදාවත් ඒක කාටවත් පේන්නේ නැහැ. ඒක ඔයාගේ යටිහිතින්ම ඔයාට ලොකු මොටිවේෂන් එකක් වෙලා එක්සෑම් එක පාඩම් කරන්නම හිතන තැනට නිදාගන්න හිතෙන්නේ නැහැ. කම්මැලිකම හිතෙන්නේ නැහැ. ෆෝන් එක විසි කරන්න හිතනවා. මොකද ඔයාට ඒක බාධාවක් කියලා දැනෙන තැනට පුංචි කාලයකින් පත් වෙන්න මම හිතනවා. මම ඔයාලට කියලා දුන්න මේ ටිප් එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ බිත්තියේ ගහ ගන්න ඕන ඔයා පාඩම් කරන්න ඕනේ දේවලුයි තමන්ගේ ආගමේ අදහන බුදුරජාණන් වහන්සේ නම් ඒ බුදු පිළිමයක් හරි බුද්ධ රූපයක් හරි නැමෙතන් වෙනත් ආගමක පින්තූරයක් හරි ගහ ගන්න ඕනේ. ඊට අමතරව මම අර කියපු වගන්ති දෙක අනිවාර්යෙන්ම ඔයාගේ බිත්තිය ඉස්සරහ ගහ ගන්න. මේ ටික හොඳටම ප්‍රමාණවත් නම් ගේ මල්ලියේ බිත්තියෙන් ඔයාට වැඩක් ගන්න. හොඳද? බිත්තියෙන් ඔයාට වැඩක් ගන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් නංගි මල්ලි මම එහෙම කියන්න ප්‍රධානතම හේතුව තමයි ගොඩක් කාලවලට මට ඒ නමයක් ගන්න පුළුවන්. I can get 9As කියලා බිත්තිය ගහගෙන ඉන්නකොට පවුලේ නැන්දලා මාමලා ඔන්න එන ඔයාගේ කාමරේ බලන්න ලස්සන හදාගෙන තියෙනවා කාමරේ දැන් කියලා මේසෙ ළඟට අවිල්ල බලනකොට ඔන්න තියෙනවා I can get A9s කියලා තියෙනවා. හැබැයි රිසල්ට් එනකොට S9ක්වත් තිබුණ නැත්නම් අන්න පටන් ගන්නවා නංගි මල්ලි ඔයා ජීවිතේ විඳින දුක්ඛිතම කාලේ ඒක බවට පත් වෙනවා. ඇයි ඒ? ඔයා අරක බිත්තිය ගහලා තිබුණ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. S9ක් ආව හරි ඒක දවස් දෙකකින් විතර ඉවරයි. හැබැයි ඔයා බිත්තියේ A9ක් ගහලා A9ක් ගන්න බැරි වුණොත් ආයි ගන්න දෙන්නේ නන්නත් තරයි. ඉතින් ඒක නිසා එහෙම කරගන්න එපා. ඔයාලට මම කියන්නේ කාටවත් පේන්න බිත්තිවල ගහන්න එපා. මට මෙහෙම වෙන්න ඕන, මම මෙහෙම වෙනවා කියලා. මම එහෙම දැකලා තියෙනවා අනන්තවත් නංගිලා මල්ලා සිහිනේ බිත්තියේ ලියාගන්නකොට පස්සේ අර විදිහේ ගොන් වැඩම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒ මම කියන දේවල් හදවතේ යටිහිතේ තැම්පත් කරගන්න කාටවත් පේන්නේ නැහැ. දන්නේ නැහැ එතකොට. හැබැයි ඔයා බිත්තිය ගහගන්න ඔයා විසින්ම මොටිවේට් කරන දේවල් පින්තූරයක් ගැහුවා කියලා එයා මහන්සි වෙලා එතනට ගියා අපි උගේ දිහා බලන් ඉන්න අවශ්‍ය නැහැ. එයා ෆලෝ කරපු විදිය තමයි අපි ෆලෝ කරන්න ඕන. එයා එතනට අවිල තියෙන වෙන ડોක්ටර් කෙනෙක්ගේ පින්තූරයක් ගහගෙන නෙවෙයි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක තියාගන්න මම මේ කියපු දේවල් මේ විදියට වගේ කාමරේ හදාගන්න. තව පුංචි කාරණයක් තියෙනවා. ඒ තමයි gedara කාමරේ පාඩම් කරන කාමරේ ලයිට් එක කොහෙද ඉන්නේ කියන එක. දැන් බල්බ් එක මෙන්න මේ කාමරේ හරිය මැද තියෙනවා නම් මොකක් දෙකින් වෙන්නේ මුළු කාමරේම ආලෝකමත් වෙනවා. මතක තියාගන්නම් ගිමල් පාඩම් කරන කාමරය ආලෝකමත් බව වැඩි වෙන්න තමයි ඒතකොට ඔයාලා පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා. ඒ කියන්නේ දවල් කාලේ නම් ප්‍රශ්නයක් නැහැ. ජනේලේ අරපගම කාමරේම එළිය. රාත්‍රී කාලේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට රැට කාමරේ මෙන්න මේ වගේ මැද ලයිට් එකක් තියෙන එක හොඳයි. එතකොට කාමරේ හැම තැනක්ම හොඳට අස්සක් මුල්ලක්ම හොඳට පේනවා. ඊළඟට පාඩම් කරන තැනට හොඳට ආලෝකය තියෙන්න එපා. එතකොටනේ මතක හිටින්නේ. පුළුවන් නම් මෙන්න මෙතනින්ම වයර් එකක් ඇදලා පාඩම් කරන මේසේ ළඟට බල්බ් එකක් දාගන්න. එහෙම නැත්නම් ටේබල් ලෑම්ප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පාඩම් කරන තැන හොඳට සුදු ආලෝකය තියෙනවා. CFL බල්බ් එකක් පාවිච්චි කරන්න. එතකොට CFL සුදු ලයිට් එක පාවිච්චි කරන්න. එතකොට ඔයාට ඔයාගේ මනස ගොඩාක් නිරවුල් පිරිසුදු වෙනවා. ගොඩක් මාරම ලස්සනයි. ඉතින් ඒක නිසා ඒකත් ඒ විදිහටම කරන්න වග බලා ගන්න. ඉතින් එහෙම නොකරන අයට වෙන දේ ගැන මම පොඩ්ඩක් කියන්නම්. සමහරලාට රාත්‍රී කාලේ ඔන්න මෙහෙම පාඩම් කරගෙන ඉන්නවා. ඉතින් අපි පාඩම් කරන්න කියලා හිතාගෙන තමයි ඔන්න මේසෙට ගිහිල්ලා ඔන්න පුටුවේ වාඩිලා ඔන්න පාඩම් කරනවා. ඉතින් අපි පාඩම් කරන හැටි අපි දන්නවනේ. කොහොමද පාඩම් කරන්නේ? මෙහෙම පාඩම් කරනවා, මෙහෙම යනවා, මෙහෙම එනවා. අර උන්චිල්ලා තොටලි කොහින්ද වගේ මෙහෙම යනවා. මෙහෙම යනවා. මේ මොන දුකක්ද කියලා හිතෙනවා ටිකක් වෙලා යනකොට. ඊට පස්සේ ඔහොම මෙහෙම වැටෙනවා. ඊළඟ පාර මෙහෙම වැටෙනවා. අංශක 60ක විතර කෝණයක් ගන්නවා. සමහරලාට ඕක 120ක් වෙන්නත් පුළුවන්. 120 කියලා බෙල්ල පුටුවේ උඩම කඩා වැටෙන අවස්ථාවක් තියෙනවා.
හැබැයි දැන් ඔක එහෙට මෙහෙට පැද්දෙනවන් ටිකක් කියලා. පැද්දෙලා හොඳම කාරණේ ඔක නෙවෙයි. දැන් ඔහම පැද්දෙලා කොවිලේගේ හරි නැගිටින්න එපයි. එක්ක අම්මලා නැගිටවන. එක්ක ඔයා විසින්ම වෙන හේතුවක් නිසා නැගිටිනවා. නැගිටලා මෙහෙම කරලා මෙහෙම කරලා මෙහෙම බලනකොටම ඇහැරෙන මොහොතේ හෙවණල්ල වදිනවා පොතේ. මෙන්න මේ විදියට තියෙනවා හෙවණල්ල ලොකු වල ගෙඩියක්. ඒක හෙල වෙනවා. ඔන්න ඇස් ගෙඩි දෙක තප්පර කිහිපයකට මිලි තප්පර කිහිපයකට හිත පොඩ්ඩක් සලිත වෙනවා. ඒ සලිත වීමත් එක්ක තිගැස්සීලා නැගිටිනවා. යකෝ මේ මොකද්ද මට උනේ කියලා. මේ මොකද්ද මට උනේ. එතකොට ඒකට හේතුව තමයි ඔයා පාඩම් කරන තැන ඔයාගේ ඔළුවට පිටපස්සෙන් නම් හෙවණල්ල වදිනවා පොතට. ඒක එහෙම වෙන්න දෙන්න එපා. ඒක ලොකු බාධාවක්. ඊට වඩා ලොකු වෝට් ගානක් තියෙන බල්බ් එකක් ඉස්සරෙන් දාගන්න. එතකොට හෙවණල්ල පිටපස්සට තමයි යන්නේ. ඉතින් මම ඒ සම්බන්ධව මම හිතනවා මම කතා කර ඇති කියලා. ඊළඟට දැන් කාමරේ මේ පැත්තෙන් ඇතුළට එනවනේ. ඇතුළට එනකොට ඔයාගේ කාමරේ මොකද්ද පේන්න ඕන? ඔයා කාමරේ මේසෙ පේනවා නම් හොඳයි. ඒක පේන්න තිබුණ නැහැ කියලා බිත්තියම කඩන්න ලැස්ති වෙන්න එපා. දැන් මේ ඒක තියෙන විදිහට බිත්තිය තියෙයි. මේ ඒක මතක තියාගන්න. ඊළඟට මේ ජනේලේ ළඟ මේසේ තියෙන කිව්වට පස්සේ මේසේ තියෙන ළඟෙන් ජනේලයක් හදන්න කියලා තාත්තට බල කරන්න එපා. බිත්තිය කඩලා මම කියපු දේ විතරක් කරන්න. මේ ඒක නිසා අර මේ ගෙවල් එහෙම කඩන්න ලෑස්ති වෙන්න එපා. ඉතින් මම මෙතන කලින් කිව්වා නම් ගෙමල්ලි ඔයා පාඩම් කරන මේසේ ඉස්සරහින් වගන්ති දෙකක් ගහගන්න කියලා. ඉතින් ඒකෙම ෆොටෝකෝපියක් අරගෙන ඒකේ ෆොටෝකෝපිය ගහගන්න ඕනේ කොහෙද දන්නවද? දැන් ඔයා මෙන්න මේ විදිහට ඉන්නවනේ. මෙන්න මේ විදිහට ඔයා ඉන්නවා. ඔයා මේ විදිහට ඉන්නකොට ඔයාගේ ඉස්සරහින් මෙන්න මේ හරියෙන් හරි මේ පැත්තෙන් හරි වුණත් කමක් නැහැ. හැබැයි පේන්න ඕනේ හොඳට. පේන්න මේ හරියෙන් අලව ගන්න බිත්තියේ ඔබ පමාවන සෑම මොහොතකම ඔබේ වෛද්‍ය හෝ ඉංජිනේරු සීනය බොඳ වී යනු ඇත. ඊළඟ වගන්ති තමයි ඔබ පමාවන සෑම මොහොතකම තව කෙකු විසින් ඔබ පසු කර යනු ඇත. ඉතින් ඒක දැකපු ගමන් මේ නිදාගෙන ඉන්න ඔයා ටක් ගාලා නැගිටලා මෙන්න මෙතෙන්ට එනවා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. රයිට්. ඊළඟ දේ තමයි කණ්ණාඩි තියෙනවා නම් වෙන කොහේ හරි කාමරයකට පද්දන්න. ඒවා ගේන්න නම් එපා කිසිම අවස්ථාවක. විශේෂයෙන්ම කෙල්ලොන්ගේ කාමරයට නම් කණ්ණාඩි අවශ්‍ය නැහැ. කොල්ලොන්ගේ කාමරයටත් අවශ්‍යම නැහැ. ඉතින් ඒක නිසා කණ්ණාඩි ගේන්න එපා. කාමරයට කණ්ණාඩියෙන් ඔයාගේ පාඩම් කරන එකට වැදගත්කමක් දක්වන්නේ නැත. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඔයාගේ කාමරේ කණ්ණාඩි තියෙන්න බෑ. ඔරලෝසු තියෙන්නත් බෑ. ඇයි ඔරලෝසු මොකටද කාමරේට? ඔයාට එලාම් එකක් තියාගන්න ඕනි නම් විතරක්. ඔයාට පුළුවන් ෆෝන් එකක් තියෙනවනේ දැන් ඔයාලට. ෆෝන් එකක් හරි ගෙදර කාගේ හරි ෆෝන් එකක් තියෙනවනම් ඒකෙන් එලම් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ උදේට නැගිටින එකට ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙන්න මේ පාඩම් කරන කාමරේ ඔරලෝසුවකින් ඔයාට කිසිම වැදගත්කමක් නැහැ. පේපර් එකක් ලියනවනම් එළිය කොහේ හරි සාලෙට හරි ගිහිල්ලා කොහේ හරි වෙලාව තියෙන තැනකින් බලලා ආවා පේපර් එක ලිව්වා. ඒ වගේ වෙලාවට ඕනනම් ඔයාට ෆෝන් එකේ ළඟ තියාගෙන ෆෝන් එක පොඩ්ඩක් හැපැතින් තියාගෙන ඔයාට පේපර් එකක් ලියනවා නම් එහෙම ලියන්න පුළුවන්. ඉතින් එහෙම අර හේතු හොයන අය ඉන්නවන ගොඩක් වෙලාවට අපි කියනකොට ඔරලෝසුවක් ඕනේ නැහැ කාමරයට කරා පස්සේ කොහොමද දැන් පේපර් කරන්න කියලා. ඇයි පැය දෙකේ පේපර් එක පැය දෙකකින් ඉවර වෙනවද කියලා නැද්ද බලාගන්නේ කොහොමද ඔරලෝසුවක් නැත්තම්? ඔහොම නිතන්. ඉතින් ඔය ඔහොම කියන අය එක පේපර් එකක්වත් විභාග කරලින් කරන්නේ නැහැ. ඒක තමයි සුවිශේෂම කාරණේ. ඉතින් අර අනිත් අය මේ පේපර් කරන අය මම කියන විදිහට කරනවා. ඉතින් ඒක නිසා වග බලාගන්න මේ ඔරලෝසුවක් තියෙනවා නම් කණ්ණාඩියක් තියෙනවා නම් ඒවා ආයේ කාමරය ඇතුළට වද්ද ගන්න එපා. බැරි වෙලාවත් ඔයාගේ රිසල්ට් එකට ඒක නෙගටිව් විදිහට ඉම්පැක්ට් කරනවා. රයිට්. ඔන්න විදිහට තමයි මම සාරාංශයක් විදිහට කිව්වොත් මේසේ තියාගන්න ඕනේ කොහෙද? ජනේලයක් ළඟ. ජනේලයක් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. ජනේලයක් හදන්න ඕනේ නෑ. මේසයක් තියෙනවා නම් මේසේ තියාගන්න ඕන මුකුත් නැවෙයි මොනවත් නෙවෙයි. රෙද්දක් දාලා තියාගන්න. ඊළඟට පුටුවක් තියෙනවා. පුටුව ඇඳ කෙලින්. ඊට පස්සේ මේ පැත්තෙන් පෙට්ටියක් තියාගන්නවා. මොකටද පෙට්ටිය තියාගන්නේ? ඒ ඉතුරු වෙන පෑන්ට් එක ඒකට දාන්න. කටු වැඩ කොල දාගන්න පෙට්ටියක් හදාගන්නවා. ඊට අමතරව ඔයා පාවිච්චි කරන පොට් එක මෙන්න මේකේ රාක්කයක් විදිහට හදාගෙන තියාගන්නවා. බිත්තියේ ආකාර තුනක දේවල් ගහනවා. මොනවද? අර වගන්ති දෙක, ඔයා පාඩම් කරන අමතක වෙන දේවල්, ඊට පස්සේ තමන් අදහන ආගමේ දේවල්, ඊට පස්සේ හඳුන් කුරක් ගහලා ඒ පැත්ත ඉස්සරහට ලස්සනට හදාගෙන තියාගන්නවා. රයිට්. ඊට පස්සේ ඇඳ තියෙනවනේ ඔයා පාඩම් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ. ඒ පැත්තේ වගන්ති දෙකක් ගහලා තියෙනවා. බිත්තියේ මම අර කියපු වගන්ති දෙක. ඊට පස්සේ බෙඩ්ෂීට් එක සහ කොට්ටවරේ තනි පාට රෙද්දකින් දාගන්න. මල් මල් නම් දාන්න එපා. නැත්තිම නම් දැම්ම ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් තනි පාට රෙද්දකින් දාගන්න බෙඩ්ෂීට් එක. ඊට පස්සේ උදේ නැගිටිනකොට බෙඩ්ෂීට් එක එක රැල්ලක්වත් නැති වෙන්න ඔයා හදන්න පුරුදු වෙන්න. එතනින් තමයි වගේ ඉගෙනීම පටන් ගන්න. ඔයා කොච්චරකවත් ඒක يعني ඇඳක් තියෙනවා නම් විතරයි. ඇඳක් නැත්තම් වෙන ගෙවල්වල ගිහිල්ලා මේවා හදන්න යන්න එපා. වෙන ගෙවල්වල හරි වෙන කාමරවල හරි මේ රැලි මකන්න යන්න එපා. මේ ඔයාගේ කාමරේ ඔයා නිදාගත්ත ඇඳේ ඔයා නැගිටිනකොට ලස්සනට එක රැල්ලක්වත් නැති වෙන්න හදන්න. එතනින් තමයි වගේ මනස පටන් ගන්නවා හිතන්න. මෙයාගේ වැඩ හරි පිළිවෙලයි නීට්. අන්න ඒ විදිහට ඔයා ඒ වැඩේ හරියට කරනවා. පාඩම් කරන වැඩෙත් අපේ මනස අපේ හිත විසින්ම ඔයාට සපෝට් කරනවා. ඉතින් ඔයාගේ හිත දැන් ඔයාට ප්‍රතිවිරුද්ධ වෙන වැඩ කරන්නේ.
ඔයා කියනවා පාඩම් කරන්න ඕන හැබැයි ඔයාලට පාඩම් කරන්න හිතන්නේ ප්‍රතිවිරුද්ධ දෙපැත්ත ඒ කියන්නේ විරුද්ධ දිශාවකට යන්නේ. එතකොට ඔයාට පුළුවන් නම් ඔයාගේ හිතත් ඔයාටම සපෝට් එකක් ගන්න මාර්ම තැනක ඔයා නතර වෙන්නේ අවසානට. ඉතින් ඒක නිසා ඒ විදිහට ඇඳ හදා ගන්න. ඊට පස්සේ net එකක් දාලා දිනවා. net එක හොඳට ලස්සනට ලස්සන ගැටයක් දාලා උදේට නැගිටිනකොට ඒකත් හදලා ඇඳෙන් බහින්න. ඉතින් ওই විදිහට තමයි ඇඳ හදාගන්නේ. මේ විදිහට තමයි මේසේ හදාගන්නේ. කාමරේ හදාගන්න ওই විදිහට right ඔන්න ওই විදිහට තමයි කාමරේ මූලික ටික හදාගන්නේ. ඊළඟට බල්බ් එක ගැන කතා කරනකොට හැවනල්ල පොත උඩට වැටෙන්නේ නැති තැනක බල්බ් එක හදාගන්න. බල්බ් එක වයර් එක දාලා දික් කරගන්න. ඉතින් ඒ හරහා වට පුළුවන් සුදු ආලෝකය ඔයාගේ පොත්වලට වැටලා පොත්වලින් S2 කට ඇවිල්ලා S2 කින් මොලේට ගිහිල්ලා සියලුම කාරණා ටික හදවතේ තැම්පත් කරගන්න යටිහිතේ තැම්පත් කරගන්න මෙන්න මේ කියපු දේවල් ගොඩක්ම වැදගත් වෙනවා උදාහරණයක් විදියට මේ කාමරයේ ඇතුළට එනකොට ඔයා ට ලස්සන සුවඳක් වෙන්න ඕන හදවතට දැනෙන සුවඳක් වෙන්න ඕන ඔයා කාමරයට ඔයාගේ කාමරයට ඔයාට යන්න හිතෙන තැනක් බවට පත් කරගන්න ඕන පර්ෆියුම් ගහලා හරි කමන්නේ හඳුන් කුරක් දැල්වලා හරි කමන්නේ ඔයාගේ කාමරයේ සුවඳවත් වෙන්න ඕන ආලෝකමත් වෙන්න ඕන ඉතින් මේ හරහා ඔයා පාඩම් කරන්නේ නැතත් ඔයාට මෙන්න මේ පුටුවට ගිහිල්ලා වාඩි වෙලා ජනේලය අරලා ගස් කොළන් දිහා බලන් ඉන්න හිතන තැනට ඔයා පත් කරගන්න ඕන ඔයාගේ කාමරේ. ඉතින් ඒක නිසා පළවෙනි පියවර විදිහට මම ටිකක් අද වෙලා අරගෙන ඔයාලට පැහැදිලි කරේ මේක තමයි මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් බවට පත් වුණේ කාමරේ ලස්සනටම තියාගන්නවා මොන බාධක ආවත්. ඉතින් ඒක නිසා පළවෙනි දවසේ ලස්සනට තිබිලා දෙවෙනි දවසේ ලස්සනට තිබිලා සතියක් දෙකක් යද්දි කැත වෙන්න බෑ. එතකොට මේ වීඩියෝ එක ආයෙත් බලලා මොටිවේට් වෙන්න ඕන නම් ගිමල්ලේ පළවෙනි ස්ටෙප් එක මේ ෆස්ට් ස්ටෙප් එක ඒ නමයක් ලබා ගැනීම පළවෙනි පියවර තමයි මෙන්න මේ කාමරේ ලස්සනට හදාගෙන ඉන්න එක. ඉතින් කෙනෙකුට කියන්නේ මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා කාමරේ පට්ටම කැතයි. හැබැයි ඕ ලෙවල් ඒ නමයයි. උසස් පෙළ ඒ තුනයි. හැබැයි මම එහෙම කරන්න ඕනිද කියලා කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ වෙලාවට මම කියන්නේ එයාට ඒක එයාගේ සතුට වුණාට ලංකාවේ බහුතරයකට සතුට ඒක නෙවෙයි. ඉතින් ඒක නිසා එයාගේ පුංචි කාලේ ඉඳලා එයා හුරු වෙලා හිටි කැතට නම් කැත කියන එක අපටනේ කැත. එයාට ඒක ලස්සනයි. ඉතින් ඒක නිසා හිතන්න එපා මේ වීඩියෝ එක බලලා මටත් දැන් මේ වීඩියෝ එක බලලා අවසානට කියපු දේ බොක්කටම වැදුනා මටත් කැත තමයි අනිත් අයට කැත විදියට පේන දේ තමයි මට ලස්සන කියලා හිතලා ගොන් විදියට හිතන්න ලෑස්ති වෙන්න එපා එහෙම හිතලා බැලුවොත් ඔයා මෙච්චරකම් ඔයා හිතපු විදියයි ඒ කියන්නේ හිතපු විදිහන ඔය කියන්නේ ඔයා කැමති කියලා හැබැයි ඔයා පාඩම් කරන පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලාද නෑනේ ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයාගේ කම්මැලිකම තවදුරටත් ඔයා උලුප්පලා පෙන්නවා. ඉතින් ඒක නිසා හිතන්න එපා මමත් අර ජාතියෙක් කෙනෙක් කියලා. එහෙම ජාතිය අය බොහොම අඩුයි ලංකාවේ ලෝකේ. ඉතින් ඒක නිසා මේ එහෙම කෙනෙක් නෙවෙයි ඔයා කියලා හිතලා ඔයා මේ විදියට කාමරේ හදාගන්න ඕනම කෙනෙක්ට කාමරයට ඇවිල්ලා බලලා සතුටින් කාමරෙන් එළියට යන්න උනත් හිතන තැනකට ඔයාගේ කාමරේ පත් කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ඔන්න පළවෙනි වීඩියෝ එකෙන් එපිසෝඩ් 1 එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද කාමරේ ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මීළඟ වීඩියෝස් ඔස්සේ මම ඔයාලට කියලා දෙනවා දැන් මේ හදාගත්ත කාමරය ඇතුළේ කොහොමද ඔයා මේ පුටුවේ වාඩි වෙලා මේසයක් ඉස්සරහා ලස්සනට පාඩම් කරන්න කියලා මම ඊළඟ වීඩියෝස් කිහිපයක් යටතේ ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලගේ ගෙදරටම කාමරෙටම ඇවිල්ලා තමයි මම මේක කියලා දුන්නේ. ඉතින් ඒක නිසා ඕ ලෙවල් ඒ නමයක් ගන්න ඉන්න කෙනෙක්ට පළවෙනි වීඩියෝ එක මේ අවසන් වෙනතුරු බැරුව කියලා කියන්නේ ඔයාගේ ඒ නමෙන් මූලිකම පියවර ඔයා සාක්ෂාත් කරගෙන ඉන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකට දාන්න කලින් හිතට අදිෂ්ඨානයක් කරගන්න මම ඊළඟ වීඩියෝ එක කොයි මොහොතේ දායිද දන්නේ. ඉතින් ඒක නිසා ඊළඟ වීඩියෝ එක YouTube එකට KV රෝෂන් YouTube නාලිකාවට අප්ලෝඩ් වෙන්න කලින් ඔයාට පුළුවන් නම් ඔයාගේ කාමරේ මෙන්න මේ විදියට ලස්සන කාමරයක් නිරවුල් පිරිසුදු ලස්සනම ලස්සන කාමරයක් බවට පත් කරගන්න ඔයාගේ ඒ නමේ සිහිනය ඔයාට කවදාවත් බොඳ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ විදියට වැඩ කරන්න. ඊළඟ වීඩියෝ එකදී හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. අලුත්ම කෙනෙක් නම් මගෙත් එක්ක එකතු වෙන්නේ subscribe කරන්න, bell icon එකත් click කරන්න. මම ඊළඟ වීඩියෝස් කිහිපයකට තේ ඔයාලට කියලා දෙනවා පාඩම් කරනකොට ඔයා මොන විදියටද පාඩම් කරන්න ඕන, ඔයා කරපු වැරදි ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා නිවැරදිව විශිෂ්ටයක් වෙන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝස් එකටදී කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හමුවන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. මගේ ආදරණීය නංගිලා මල්ලී හැමෝටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.